සිහිනයට ආදරෙන්. අයිබෝවන් කිරිසිහිනයටට අදරෙන් YouTube චැල්ලකට ඔයාලාවා අදත්තා අදරයෙන් පිළිගන්නවා. අද මං ඔයාගත් එක්ක මේ වීඩුව එකෙන් කතා කරන්නේ අංගුලිමාල පිරිත ගැන. මම අංගුලිමාල පිරිත ඒවගේ මංගුලි මාල පිරිතේ සිංහල තේරුම ඒවගේම ගර්බනී වෙන්න බලං ඉන්න කෙනෙක් අංගුලිමාල පිරිතාආශරයෙන් කොහොමද සත්‍යයක් ක්‍රියාවක් කරන්නේ ඒ වගේම අංගුලිමාල පිරිතා ආශීතව සැකසූ ගර්බෙනයා අයට වඩා තුචිත සෙත්කවි මාලාවක් මගේ යතුයුබ් ජනල් එකේ දාන තියෙනවා. ඉතින් කීපදෙනෙක් මගෙන් ඉතරහන දෙයක් තමයි ගර්බෙනී කාලේ මුල්ලවදිය තුළ අංගුලිමාල පිරිතැහුවටගමන් නැද්ද කියලා. ඒ වගේ අංගුලිමාල පිරිත කියන්න ඕනෙ මොන වගේ වෙලාවල්වලටද කියලා තහලා තිබුණ. ඉති මංහිතව ඒ ගැ චුට්ටක් පොයාලත් එක් කතා කරන්න ඕනි කියලා. මංගුලිමමාල මහරහතන් වහන්සේගේ කතාව ඔයාල හැමෝම දන්නවා එතකොට මේ අංගුලි මාල පිරිත්ත ආරම්භවෙන්නේ උන්වහන්සේ දිනක්දානයට වඩිනකොට කිසිවෙකූත් උන්වහන්සේට දාන ලබාදේන නැහැ මොකද න්හන්සේගේ ගිහි කල චරයාව නිසා. එහිදේ උන්වහන්සේ දකිනවා ගර්බණී කාන්තාවකත දරුව ලැබීමට ආසන්නව ඇයිඉතාමත් අප හස්ුවෙන් විලිකුදදා විඳන බව. න් පස බුදුජාණන් වහන්සේ හමුවීමෙන් අනතුර බුදුරජාණන් වහන්සේ තමයි මේ අංගුලි මාල පිරිත මුලින්ම දේශනා කරලා මේ පිරිතගහිලා අරගර්බනිී සොයිරියට කියන්න කියලා අංගුලි මාල මහරහතාන් වහන්සේට දේශනා කළින් ඒ අනු අපේ බුදුරජාණන් වහන්සේගේ මොවින් පිට වූ ඉතාමත් නෙක්ලේශී නිෂ්පාපී වූ ඉතාමත් බල සහිත පිරිතක් තමයි අංගුලි මාල පිරිත කියලා කියන්නේ. ඒ වගේ මේ පිරිත තුළ පවතිඉන්නත් සත්‍යයක් ක්‍රියාවක්. බුදුරජාණන් වහන්සේ අගුලිමාල මහරහත් තෙරෙනුවන් උදෙසාම කරනලද සත්‍ය ක්‍රියාවක්. මේ පිරිතේ සිංහල තේරුමෝගොල්ල හොඳින් බැලුවොත් එහෙම මෙහි සිංහල තේරුම තුලා ඩංගුවන්නේ ආරය ජාතියට පිවිසියාට පසුව ඒ කියයනේ ආරය ජාතිය කියලා හඳුන්වන්නේ මේ පැවිදිවීම. ආය මහා සංගරත්නයකි අපි හඳුන්ුවන්නේ ඒ නිසයි. මේ පැවිදි බව ලැබුවට පස්සේ. ගුලිමයිල මරහතන් වහන්සේ අති කිසිදිනක තව පාණගාතයක් සිදුවනේ නැහ. ඒ සත්‍යක්‍රියාව අනුව ඒක සත්‍ය අයිනං මේ ගර්භනය සොවෙරියට සෙතක් වේවා දර්වා සුවසේ උපදීවා කියන තමයි මේ පිරිතෙන් ආශිර්වාද කරන්නේ සත්‍යක්‍රයා කරන්නේ. අදටත් මේක කල්පස්ථයි පිරිතක් කියල හඳුන්වනෝ ඒ කියන්නේ මේ මහා බද්‍ර කල්පය අවසාන වනතුරුම මේ පිරිතේ බලපිහිටනවා ඒගේ අපමහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ පිරිත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සමයේදිීත් ඒ ආකාරයම් උන්වහන්ේ වි නැවත් බල් පිටුවන ලබනවා ඒ බල්ල පිහිටුවනු ලබන්නන්නේෙත් ගෞතම බුද්ධසාසනය තුළ වැඩ සිට, අංගුලිමල මහරහන් වහන්සේ මතක් කරන මේක ඉතාමත් බලවත් කල්පස්ථයි පිරිතක් ලෙස හඳුනො ලදීල තමයි. පිරිත මෛත්‍රී බදුරජණන් වහන්සේගේ සමය තුළත් භාවිතාවට ගැනෙන්නේ ඉතිං ඒ තරම් බලගතූ බල සම්පන්න කල්පස්ථයි පිරිතක් තමයි අංගොලිමාල පිරිත කියලා කියන්නේ ඒ අනුව ඔගුළු ගර්බනීවීමට පෙරසිටමඋුණත් අහන්න පුළුවන් ඉතාමත් සුදුසම පිරිතක් තමයි අංගුලි මාල පිරිත කියලා කියන්නේ මොකද එකට හේතුව තමයි පිරිතකින් කවදාවක්කත්ම කිසිවෙකුට අවැඩක් සිද්ධවෙනිි නැහැ. ඉතිං ඒවුනාට ගර්භෙන අයි ිකක් බයවෙනවා මේ පිරිත හුවත් බා කලින් ලැබෙන්න්න පුළුවන්ද කියලා. ඉතිං ඇත්තටම ඒ මිත්‍යා මාතය කොහම ආාවයකද්ද කියලා දන්නේ නැහැ. එහෙම කිසිීම හානියක් සිද්ධවෙනිි නැහ. නමු ඕගොල්ලු අකමැතිව බලෙන්ගහන්න කියලා මම බලකිරීමක් කරන්නත් නැහැ. ගන් පුලුවන් ඕගුලන්ගේ කුසේ වැන පුංචි පැටියට ආශිර්වාද කරලා කුසට අත තියාගෙන මේ අංගුලිමාල පිරිත දිනපතා සත්ගායනා කරන්න ඒ වගේම හොඳින් ශ්‍රවණය කරන්නත් හැකාව ලැබෙනවා ශ්‍රවණය කරනකොට අනිමාරයම සිංහව තේරුම් අතක තියාගෙන මේකට බලපාල් ලද නිධන කතාව මතක තියාගෙන ශ්‍රවණය කරන්න එතකොට තමයි පිරිත්තේ පිහිටක් හොඳ බලයක් ඕගලන්ට ලැබෙන්න්නේ ඉතින් ඒවාගේම මේකට බියවිියයුතු නැති නිසාම ඕගලන්ට මුල්කාලේ ඉඳලම දිගටම අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන්න පුළුවන් ඒවගේම අනිද්දේ තමයි ගර්භනය කෙනෙක්ට කොයි කාලෙද ස්වාමීන් වහන්සේලා වඩම්මලා මේ අංගුලිමාල පිරිත කියන්න කියලා. සාමාන්‍යයේ ඇතත්තී තේන්දල තිබුණ සිරිතක් තමයි පන්සලට ගිහිල්ල හෝ පන්සලෙන් ස්වාමීන් වහන්සේලා උන්නමක් වගේ වඩම්මලා ගෙදරට වරු පිරිතක් කියන එක ඒ කියනෙ උදේවරුව හවස්වරුව නැවතත් උදේවරුවයේ වරු පිරිතක් කියලා ඊට පස්ස හීල්දාානයකින් තමයි මේවරු පිරිත අවසන් කරන්නේ. එතකට මේ වරු පිරිතදී පළමු වරු දෙකේ දීකැයි උදේ සහසා අවස සාමාන්‍ය විදියට අංගුලිමාල පිරිත ඇතුළුව අනිකුත් පිරිත් සත්්ගායනා කරනවා. අවසාන වරුවෙදදි තුවැනි වරුවදී උදසන හි යෝදානීයට පෙර එකසි අටවාරයක් මේ අංගුලි මාල පිරිත සත්්ගායනා කරලා ගර්ධනී කාන්තාවටත් ඇගේ සැමිය ඇතුළු පවුලටත් ආශිර්වාද කරනක තමයි සාමාන්‍ය සිරිත වෙලා තිබුුණින්. මුදැම් පතින ත්වයනුව පන්සලට ගිහිල්ල හෝ ස්වාමීන් වහන්සේ එක්නමක් හෝ වඩම්මල නිවසේදීම එකසි අටවාරයක් හෝ එක්වාරයක් හෝ අංගුලිමාල පිරිත්ත කියවීම තමයි සාමානී සිරිත වෙලා තියනෙම්. නමුත් මේ කෝරන තත්වත් එක්ක එහම ඇතැම්මට පන්සලට යන්නවත් ස්වාමීන් වහන්සේ නමක් ගෙදරට වඩම්වා ගැනීමටවත් නොහැකි වෙන්න පුුව. ඉතින් එහෙම කෙනෙක් හිත දුක්කරගාන හරකයි. ඉති එක කාලීන පහසුතාවයක් නිසා යගැෙන ගොඩක් හිතන්න එපා. ගලන්ට පුලුවන් ඔයාලා විසින්ම බබාට අශිර්වාද කරන විදිහට ඔයායිවාගේ සැමිය අඒ වගේම නිවසේ කට්ටි එකතුවෙලා හොඳින් පිරිසුදුවෙලා මල් පහන් පෝජ කරලා බුදුරජාණන් වහසේ ප්‍රමුඛ තෙරුවන් සඳහා ඔගලන්ග සේලුම පූජාවන් පූජ කරලා ඉට පස්සයෝගල අංගෙදරතුන් සූත්‍රය ඇතුළු අංගුලි මාල පිරිත කියලා අංගුලි මාල පිරිත කැමිතිර නිවසේදී එකසි අටවාරයක් කියන්නත් පුළුවන්. වි හට ොලම් ආශිවාදකරවා ගැනීමත්සිෙදු කරන්න පුළුව. සාමාන්‍යෙන් මේක කරන්නේ සතිවිසි අට ලැබුවට පස්සේ. සතිවිසි අට ඉඳල සතිතිස් දෙක දක්වා තමයි ගොඩක් දුරට මේ කර්ථාව සිදුකරන්නේ. මොකද සමහර ඇග මතයක්තියනු අටවැනි මාසේදී පිරිත් කියන්න හොඳනැහැකි කියලා. ඒ අනුව ගොඩක් දෙනාකරන්නේ එක්කො හත් වනි මාසේද පිරිත් කියව කියන සතිවිසිට ඉඳල සතිතිස් දෙක දක්වා. ඊට පස සතිතිස් දෙකේ සිට තිස් හයදක්වා කාලේ අත්තාාරීනවා. ති දෙකවෙනකම් පිරිත්ත කියව ගන්න බැිවිවෙච්ච කියෙනෙ යි නැවත පිරිත කියව ගන්න පුළුවන් සතිති සයිම් පස්සේ කියල තමයි, ඒකාලේ පවතින සිරිත තිබුණේ. ඒයානුව සතිති සයම් පස්සෙ කියල කියන්න නැවතත් කියන්නේ. එතකට මාස නමේදි. එට දෑන් පවතින තත්වයනුව මගේ නං අදහස උගලන්ට හැකි ඕනම වෙලාවක පිරිත කියන්න නිවසේදිය වනත් ඔගොලො හොඳේ මල් පහන් පූජ කරලා තුන් සූත්‍රය ඇතුළ අංගුලි මාල සූත්‍රයත් කියන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒවගේම ස්වාමීන් වහන්සේ නමක් වඩම්මන්න පුළුවන්න්න වඩම්මන්න පුළුවන් පලමු හැකි අවස්ථාවම ඒ පිතිින්කමත් සිදු කරන්න. එහම නැතුව සති ගනම් බලගින් නිපක්. නමුත් ඔගොල හරියටම චාරිත්‍ර භාරිත්‍ර පිළිපදිනවට ඔගොලන්ට පුළුවන් සතිවිසිට තිස් දෙග අරහෝ. ඇතිතිස්හය හතරි හතර කාලේද. ඔගලන්ට පහසු වෙලාවක්දිනයක් යෝදාගෙන වරු පිරිතක් හෝ එක්වරු පිරිතක් හෝ තුන්වරු පිරික් කියවන්න. ඉති මේ විදිහට සතිගනම් බලබල කරන්න ඕනේ ඔගොල්ලෝ ස්වාමීන් වහන්සේ නම් අක් ෙදරට පඩම්මනවනම් හරි ඔගොල පන්සරට ගිහිල කියවගන්නවනම් හරි තමයි එහෙම නැතුව නිවසේ දීනම් ගලන්ට සම්පූර්ණ ධර්නී කාලේ පුරාවටම . අංගුලිමාල්ල පිරිතේ බලය ලබා ගන්න ආශිර්වාදය ලබාගන්න නිවසඉන්ද ලම කියන්න පුළුව ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම තවත් පුංචි වැදගත්යක්ම මතක් කරන්න ඔගුලන්ඟ අර්බනිවන්න කොට ඔගු බා හොස්පිල් බෑගක හදදි හොස්පිටල් බෑගකටත් ම කලින් හොස්පිටල් බෑයගක හදන විඩිය එකෙත් මේ එක කිව්වා. ඔගුළන්ගේ අතින්ම ලියල කොලයක. අංගුලිමාල පිරිත් අයි ඒක සිංහල තේරුමයිලිය ලදාාගෙන යන්න මොකද ෆෝන් බලන්න තැන්වෙලාවට හම්බේන්නේ නැහැ. ඒගේ ඕකරදරයි එතකොට ටක්ගාරම මේ කොලේ අරගෙන ඕගුලන්ගේ හිතට බයක් එෙන ඕනෙම වෙලාවක අනිවාරයෙන් ඔගුල බලන්න ඕගුලන්ගේ හිතට පුදුම ශක්තියක්වගේ කිසිව බයක් නැති හැඟීමක් දැනේී ඉති මේ එක අ දුටු අයි ප්‍රත්‍යයක් ශයිදයක්. ඉතින් ඒනිසා අනිවාර්රයෙන්ම ඔගලන්ග හොස්පිටල් බෑග එකට ඔගලන්ගේ අතිම ලියපු අංගුලි මාල පිරිත දාගෙන යන්න අමතක් කරන්නේ පක්. ඒගේ මෝගලන්ට ියක් ැන ඕනෑම අවස්ථාවක දෝගලගේ ගර්බන සමය පුරාවටත් ඔංගලු ගර්බණ වනකම් බලංඉන්න කාලේතුළලදි තෝගලන්ට පුුව. අංගුලිමාල මහරහතන්හන්සේගේ ගුණ මතක් කරලා මේ මහා බල සම්පන්න අංගුලිමාල පිරිතේ තේරුම් මතක් කරලා ඕගලන්ගේ හිතට බියක් කියන ඕගලන්ට සමහර වෙලාවට බා දංගලනවද නැද්ද කියලා හිතාගන්න බැරිවෙලාවක පවා. කොසට අතතියල අංගුලිමාල පිරිතේ ගුණ සිහිකරන්න. අංගුලිමාල පිරිතේ සිංහල තේරුම සිහිකරන්න. ඕගලන්ට අනිවාරයම බා දංගලනවා කියලා හිතේවි. ගේ මොගලන්ගේ හිතේ තියෙන ියාඩ වෙලායායගේ. ඉතින් ඒවාගේ උතුම් පිරිතක් තමයි අංගුලි මාල පිරිත කියලා කියාන්න ඉතිං ඒ නිසා. අපේමයි බුද්ධදහම ඔස්සේ ගර්බනී කාන්තාවකට ලැබුණු. ඉතාමත් වටිනම පිරිත තමයි. ඒ අංගලි මල පරිත කියලා කියන්න ඉතින් ඒ පිරිත නිසි ආකාරයෙන් අපේ ජීවිතේට අපේ ගිහිජීවිතයට ඔොදා ගැනීම තමයි අපිට කරන්න පුොළුවන් ඉතින් ඒ නිසා අනමවශ්‍ය බියයක් ඇති කරගන්න ඇතුව ඔගලන්ට ගර්බනි සමේ පුරාවට මංගුලි මාල පිරිතහන්න ඒ වගේ මංගුලි මාල පිරිතේ ආශිර්වාදයත් ඔහල සේලු දෙනනාහටත් ඔගලගේ කුසේවවැදෙන පොංචි පැටවුන්්ටත් ලැබෙන්න කියල ම ප්‍රාර්ථනා කරනවා එ වගේ මංගුලිමාල පිරිතේ ආශිර්වාද බලය සියලු දෙනාාගේම රිසිහින සැබෑ වෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. ඉතිං අප අලුත් විඩියෝකහින් නැවතත් හමුවමු ඔයල සේරු දෙනාටම තෙරුවන් සැරණයි.